මා ඉතාමත් සතුටු වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් ප්‍රකාශයට පත් කර ඇති වසරේ 365 දවසකට වෙන් වූ විවිධ විශේෂිත කාර්යයන් නම් කරන දින කැලැන්ඩරේ සෑම වසරකම මාර්තු මාසයේ 8 වෙනිදා අද වගේ දවස මුළු ලෝකයේම කාන්තාවන් පිළිබඳවයි අවධානය යොමු වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර කාන්තා දිනයක් ලෝකයට ප්‍රකාශ කළේ ඇයි? අද ලෝකයේ සෑම රටකම සෑම රාජ්‍යයක්ම කාන්තා සංවිධාන විවිධ ස්වේච්ඡා සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන විවිධ මුහුණුවරින් මේ කාන්තා දිනය සමරනවා. ඒ කාන්තා දිනය සමරන්නෙත් කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කළේ ඇයිද කියන කාරණයේදී ඔබ දන්නවා ජාත්‍යන්තර කාන්තා දිනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කර තිබුණත් ජාත්‍යන්තර පිරිමි දිනයක් නම් කරලා නැහැ. එහෙමනම් ඇයි මේ කාන්තා දිනයක් නම් කරේ? කාන්තා දිනයක් නම් කරේ කාන්තාවට ලෝකේම ප්‍රශ්නයක් තිබෙන නිසා. කාන්තාවට ලෝකේම ගැටලු අභියෝග රාශියක් තිබෙන නිසා. ගෝත්‍රික වශයෙන්, ආගමික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් විවිධ ශේෂ්ත්‍ර හරහා විවිධ පැතිකඩයන් තුල සිය පෞල් ජීවිතයේ සිට තවත් විදිහකට කියනවා නම් උපතේ සිට මරණය දක්වා පිරිමියෙකු මුහුණ නොදෙන බොහෝ ප්‍රශ්න කාන්තාව මුහුණ දෙනවා. ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කළේ ඒ කාන්තාවට සිදුවන්නා වූ ගැටලු ප්‍රශ්න අභියෝග ඒවා නිවැරදි කිරීම සඳහා. ඒ නිවැරදි කිරීම තුළ අපි අද ශ්‍රී ලංකා රජයේ විදියට ඔබෙත් අපෙත් මේ දිවයිනේ මුළු මහත් කාන්තාවන් වෙනුවෙන් අද අනුරාධපුරේ මේ වැඩසටහන පවත්වන්නේ. මෙහි ප්‍රධාන වශයෙන් තේමා වශයෙන් සඳහන් කරලා තිබෙන්නේ සුහුරු කතක් සොඳුරු ලොවක්. අමාත්‍යංශයේ ලේකම්තුමියගේ පිළිගැනීමේ කතාවත් ඔබේ අමාත්‍යතුමිය චන්ද්‍රානි බණ්ඩාර මැතිණියගේ කතාවෙනුත් මේ සුහුරු කතක් යන්න අද තේමා වශයෙන් යෙදුවේ ඇයි කියන කාරණාව පැහැදිලි කළා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ කෙසේ නමුත් දැන් අපි ලංකාවේ අපේ රටේ මේ කාන්තා දිනය සමරන්න වෙලා කොච්චර කල් වෙනවද? එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තුවට ප්‍රකාශයට පත් කරපු දවසේ ඉඳලම මේ දිනේ සමරනවා. මේ ගැන කතා කරනවා. ඒ කොතෙක් සැමරුවත් කතා කළත් ප්‍රශ්නය විසඳී තිබෙනවද? ප්‍රශ්නය විසඳී නැහැ. එය තිබෙන ප්‍රශ්න අවම කිරීම සඳහා යම් බලපෑමක් කිරීම තමයි මෙයින් සිද්ධ වෙලා තිබෙන්නේ. කාන්තාවට තිබෙන හිරිහැර කුඩා දියණියක් වශයෙන් සිටින කාලෙත් යෞවනත්වයේ තාරුණ්‍යෙත් විවාහ ජීවිතේ පවුල් ජීවිතේ කාර්යාලය කඩපිල වෙළඳපළ බස් නැවතුම්පළ විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවය බස් එක දුම්රිය කාර්යාල දුම්රිය මේ සියල්ල ගත්විට කාන්තාවට බොහෝ හිරිහැර සිදුවෙනවා කියන ප්‍රශ්නය රහසක් නොවේ.
අපේ රටේ කාන්තාවන් ලෝකේ රටවල් වල සේවය කරනවා විශේෂයෙන්ම ගෘහ සේවිකාන් විදිහට ලක්ෂ 15කට වැඩිය. ශ්‍රී ලාංකිකයන් ලෝකේ විවිධ වෘත්තීන් ව්‍යාපාර සහ විවිධ අංශවල කරන සේවාවන් ලක්ෂ 22ක් විතර වෙනවා. ඒ ලක්ෂ 22කින් 1,50,000ක් විතර විදේශ රැකියා ආයතන වලින් සහ රජයේ අනුග්‍රහයෙන් විදේශයන්හි විවිධ වෘත්තීන් වල යෙදෙනවා. ඒ 1,50,000කට ආසන්න පිරිසෙන් ලක්ෂ 15කට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් බව මම හිතන්නේ ඔබ දන්නවා. ඔවුන්ගේ ජීවිතය සැපවත්ද? ඔවුන්ගේ ජීවිතය සුබමාන වී තිබෙනවාද? විදේශයන්හි සේවය කරන කාන්තාවන් සතුටින් ජීවත් වෙනවාද? මා දන්නා පරිදි නම් එය එසේ නොවේ. ඇතැම් විට පිටරට ගිය ඔබේ මව සහෝදරිය බිරිඳ එවන ලිපිවලින් ඇතමෙක් මා ඉතා සතුටින් සිටිනවා කියා සඳහන් කළා. බොහෝ ලිපිවල තිබෙන්නේ මා ඉතා කරදර ජීවිතයක් ගෙවන බවයි. මම ඇමතිවරේ කාලේ මට ලිපියක් ලැබුණා පොළොන්නරුවේ තරුණ කාන්තාවක් විදේශයට ගොස් ඇයට සිදු වී තිබෙන කරදර පිළිබඳව මට ලිපියක් එවා තිබුණා. ඒ ලිපිය සඳහන් කර තිබුණේ අපේ දෙමව්පියන් ඔබතුමා හඳුරනවා මාව කෙසේ හෝ ලංකාවට ගෙන්න ගන්නයි කියලා. ඒ ලිපියේ ලියා තිබූ කාරණය හරිම ඛේදජනකයි. හරිම අනුවේදනීයයි. එය හරිම ශෝකාන්තයක්. ඒ ශෝක විලාපයක්. එය මේ වගේ ස්වභාවක කිව නොහැකි තරම් කාරණයක්. එය කිව හැකි මට්ටමේ මම කියන්නම්. එය ගෘහ සේවිකාවක් වශයෙන් ගිහිල්ලා ඒ නිවසේ බොහෝ කරදරවලට පත් වුණා. ඉන්පසු එය නිවසින් පැන ගියා. එය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගිය වෙලාවේ එහි ආරක්ෂාවට තිබෙන නේමාසිකාගාරයේ ඇයට ඉන්න දුන්නා. එහි 3,400ක් හිටියා. ඇයට අසනීප වුණා. ඇයට පපු අමාරුවක් හැදුණා. ඇයි කිව්වා මට පපු අමාරුවක් මාව රෝහලට ගෙනියන්න කියලා. ගිලන් රථයක් ගෙනවිත් ඇය රෝහලට ගෙන ගියා. රෝහලට ගෙන යන්න ගිලන් රථය නිවාසිකාගාරයේම සේවිකාවක් සමග යැව්වේ. අපේ ලංකාවේ නම් රෝගියෙක් ගෙන ගිය ගමන් රජයේ රෝහලකට කිසිම කතාවක් නැහැ. එහෙම වාහනෙන්ද පයින්ද එහෙමම ඇතුල් කරනවා ඇතුළට. නමුත් බොහෝ රටවල් වල එහෙම බෑ. නමුත් ඒ රටෙත් කලින් ගිහිල්ලා සේවාව රෝගියාගේ තොනතුරු සියල්ල ආකෘති පත්‍රේ පුරවලා ඊට පස්සේ තමයි ඇතුළට ගන්න ඕනේ. සේවිකාව ඇය පිළිබඳව තොරතුරු ආකෘති පත්‍රය ඇතුළට ගොස් පුරවා එන විට ගිලන් රථයේ සිටි මේ තරුණිය ගිලන් රථයේ රියදුරු විසින් දූෂණයට ලක් කළා. ගිලන් රථයේ රියදුරු විසින් මේවා අහන්න පුළුවන් දේවල්. මේවා කියන්න පුළුවන් දේවල්. මේව අහගෙන ඉන්න පුළුවන් දේවල්. අපේ හාමුදුරනේ මම නම් පුජ්ජලිකව මේ විදේශ සේවයට ගෘහ සේවයට ශ්‍රී ලාංකික කතුන් යවනවාට විරුද්ධයි. නමුත් අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ රටේ ප්‍රධාන විදේශ ආදායම ගේන රටට ඩොලර් පවුම් ගේන ආදායම. මේ රටේ සුරසැප සම්පත් විඳින ඉහළ ධනපතීන්
Merate Sukobogi Wahana Pavichikarana Desapalakyen Saha Ihala Rajya Niladari. Merate Ihala Daneshwari. E Siyalla Sapasampat Vidinne Videshinhe Seve Karana E Ahinsaka Kantavan Ratatevan Sallivalin. Even Tama Wahan again. A Sullivan Tama Sukobogi band again. A Sullivan Tama Pitrating gain a seal deval gain. Make a tamay at the top. Memeni Buho Kata Kiana Puluan. Other Lankavi Matayelabicha Raj the Toroturu Arta Vanu, Hetadavasi Siduine Kumana De the Kiaratula. Kantavan Pilibandav, may Jatika Vedasatahan Wagema, Deshapalana Paksha Vivida Sangvidhana, Noekut, Rasim, Ussava, Virodhata, Noek Akarin Karana. Ada Uture Mauvaru, Loka Kanta Dinedi, Boho Pirsak Panata Bahala, Daruwan Illanawa. Ese Illanna Dakune Maurud Sitinoa own Nihadova Sitya. Enisa api me siyalla gattita Kantava satu abhimane Kantavage visishtatve Kantavage sreshtatve Prabhashwarya aaloke pradeepaya e siyalla godanaganna api adhisthana karaganna one. Kantava kiyana vitama matrutvaya Matrutvek Kantav Loke Pot Liavilati Lakshaganin. Ye Adadao say Heta Siduvenua Pamanak no Sidua Pamanak nova Vasara Dahaskana Kati the Katavi Mavagana Kantavagana Vivi the Sesrava Vidatum Pandivarun Visistain Sahitedrain Lake again Desapalak again Ugatun, Buddhimatun, Bahusritain, Boho de Liatibeno. Enisa api, a Liapude, Kianade, Katakarna de Wagem, Prasne, Handunagan Tibenanisa. Api Prasnate, Diaheki, Visendum di Mape, Wagaki Maxayutu Wakino. Kantava Loke Venaskarno. Kantava Samaje Venaskarno. Adre, Sinehas, Dayav, Karunav. Manushyakam, prema, me siyal kantav satui. Maye kiyu vachanavalin pahadilvannavu, arthavattannavu, siyal samajayata dayad karanne ayavisin. Enisa, aya kotek samajayata saha, minisunta saha, satvayata, gasakolata, dayava, adare, senehasa, prema, sundurubhava, e siyal ayavisin laba dunnat. ඇයට ද්‍රෝහි වන්නේ කවුද? ඇයට වෛර කරන්නේ කවුද? ඇයට ඊර්ෂ්‍යා කරන්නේ කවුද? ඇයට කුහකකම් කරන්නේ කවුද? ඇයගේ වටිනාකම් අඩු කරන්නේ කවුද? ඇය අඩු තක්ෂේරුවට ලක් කරන්නේ කවුද? ඇයට දිය හැකි ඉහළම තක්ෂේරුව ඉහළම ගෞරවය අප සැම විටම දීම ඉතාමත්ම වැදගත් වෙනවා. Mama Vedivila, Katakaran, Balapurutuan, Nehe, other Kolamata, Vedasatan, Rasia, Katayayu, Tunisa Kanta, Karyanse, Prakashana, Kipiak, Matapiliganua, Amitumia Kanta, May Amatian, Sevivida, Aitan Oli Kanta, Karyanse, Prakashane, Kanta, Savia Ma Kuda Kalit. පාසල් යන කාලෙත් ඉන් පසුවත් බොහෝ විට පොතපත කියවන විට කියු කවියක් දෙකක් මෙහි තිබෙනවා දැක්කා. ඒ නිසා මට හිතුණා මේ කවියක් දෙකක් කියන්න ඕනේ කියලා. මේ දිරිය කතුන් කවි යසින් කියලා සම්මානීය මහාචාර්ය කුසුමා කරුණාරත්න මෙතනියගේ ලිපියක් තිබෙනවා මෙහි. එහි තිබෙන පළමු කවිය තමයි Rusiru guna sita suratura dinu data vilasin vinita lovata kulunen sadisi mata
මම මේක විග්‍රහ කරන්න කාලය ගන්නෙ නෑ කාලය යන නිසා. ඉතාම රසවත් හරවත් ගුණවත් නැනවත් කවියක්. මං හිතන්නේ ඔබට බොහෝ හුරුපුරුදු කවියක්. අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ හිමියා නැති ගමන් තනි මග කිම්ද නගෝ අම්බල මේ නැවතිලා යමුද නගෝ මේ ඉන්න සමහර අයටත් අම්බලෙමේ නැවතිලා යන් කියලා තමයි කතා කරපු අය ඇති මම හිතනවා ඒකට හුඟ දෙනෙක් මේ උත්තරේ දීලා ඇති කියලා අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා බාල මස්සිනා පස්සෙන් එන හින්දා යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා හිතනවා ඇති කවියෙන් නොකිව්වත් මං එහෙම කීප දෙනෙකුට කියලා නේ තියෙනව නේද කියලා. කාන්තාව පිළිබඳව කතා කරන විට විශේෂයෙන්ම බෝධිසත්ව චරිතයේ යසෝදරා චරිතය විශිෂ්ට චරිතයක් මේ පොතේ මේ ලිපියේ ගැන තියෙනවා. සිදුහත් කුමරු බුද්ධත්වය ලබන්න අභිනිෂ්ක්‍රමය ඉක්මීමත් සමග යසෝදරා දේවිය වැළපීම පිළිබඳව කවි ගීත මොන තරම්නම් පොතපතේ තිබෙනවද. ඒවා මොන තරම් හරවද්ද රසවද්ද ගුණවද්ද නැනවද්ද ඒ ඔබ දන්නවා. කැලේ තියන කොයි දේවත් රස වේවා මලේ බඹරුමෙන් පිරිවර ලැබේවා අව්වේ තියන රැස් මාලා අඩුවේවා ගව්වෙන් ගව්වදිව මාලිග සෑදේවා මම හිතන්නේ ඔබ දන්නවා සිදුහත් කුමරු සිදුහත් අවසානෝ බුද්ධත්වය ලබාගෙන සුද්ධෝදන රජතුමත් යසෝදරා දේවියත් දකින්න මාලිගාවට වැඩම කරපු වෙලාවේ බුදුන් වහන්සේ වැඩම කිරීමෙන් පසුව යසෝදරා දේවිය බුදුන් වහන්සේ අභියස වැටලා මොනතරම් හඬා වැටුණාද කියලා. ඒ හඬා වැටුණු වෙලාව පමණයි මම කියවලා තියෙන පොත්පත්වල අහලා තියෙන විදිහට බුදුන් වහන්සේගේ ශරීරයට ඒ පින්වත් ශරීරයට කාන්තාවකට අත තියන්න ස්පර්ශයට ඉඩ ලැබුණේ ඒ වැළපීමේදී විතරයි. එහිදී බුදුන් වහන්සේ දේශනා කළේ යසෝදරා දේවියට ඒ විදිහට වැළපෙන්න මගේ දෙපා ස්පර්ශ කළා අඬන්න ඒ වේදනාව අඩු කරගන්න මම ඉඩ දුන්නේ මා එසේ නොකළා නම් ඇය සමහර විට පපුව පැලීමේ යන්නත් පුළුවන් කියලා. ඒ නිසා අපි මේ යසෝදරා චරිතය විශේෂයෙන්ම කාන්තාවන්ගේ චරිත කතා කියවන විට අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ චරිතයක්. අද තිබෙන සමාජ තත්ත්වයන් වාණිජ්‍ය සමාජයේ වෙළඳ සමාජය විදේශීය සංස්කෘතියෙන් වසාගිය අපේ සමාජය අපිට තිබුණු මහා සංස්කෘතිය අපේ තිබුණු අපේකම් අපේ හැදිච්චකම් විනීතකම් සීලාචාරකම් ඒ සියල්ල නැතිකර
විදේශීය සංස්කෘතීන්ගෙන් වැසුණු සමාජයේ අපේ කාන්තාව චරිතවත් වන්න යසෝදරා චරිතය නම් අප කිය යුතුම චරිතයක්. ඒ නිසා මේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී විශේෂයෙන් ඔබ හමුවීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. සමස්ත ලෝකවාසී කාන්තාවන් මෙන්ම ලෝකයේ වගකී යුතු සෑම කෙනෙක්ම මේ වගකීම සහ යුතුකම ඉටු කරමින් අද කාන්තාවගේ අයිතිවාසිකම් පිළිබඳව වරප්‍රසාද පිළිබඳව ඇයගේ විශේෂයෙන්ම වටිනාකම් වැඩි කිරීම පිළිබඳව කතා කරන දවසක ඔබව හමුවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙමින් මේ වැදගත් වැඩසටහන සංවිධානය කිරීමේදී චන්ද්‍රානි බණ්ඩාර ඇමතිතුමිය අමාත්‍යාංශයේ ලේකම් ඊට අදාළ අමාත්‍යාංශයේ ආයතන ඒ වගේම දිස්ත්‍රික්කයේ දිසාපතිතුමා රාජ්‍ය ආයතන මේ සියල්ල දුන්නු සහයෝගයේ අනුග්‍රහය ඔබේ පැමිණීම මා ඉතාමත් අගය කරමින් ඔබට ස්තුතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා තිරුවන් සරණයි.